ලංකාව පිරු නොවෙන්නට ප්‍රධාන වශයෙන්ම හේතු කීපයක් තිබ්බා. පළවෙනි හේතුව තමයි 1948 ඉඳලා ලංකාවේ තිබිච්ච තට්ටුමාරු දේශපාලන ක්‍රමය. එක දේශපාලන පක්ෂයකට රටේ බලය පවත්වාගෙන යන්න බැරුව ඡන්දෙන් ඡන්දයට පක්ෂ බලය මාරු වෙන තත්ත්වයක් ලංකාවේ තිබිච්ච නිසා එක ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ රට දියුණු කරන්නට ලංකාවට හැකියාවක් තිබුණේ නැහැ. 77න් පස්සේ දීර්ඝ කාලයක් බලයේ සිටින රජයන් දෙකක් බලයට පත් වුණා. නමුත් ඒ වන විට තවත් ප්‍රශ්නයක් මේ රටේ ඇති වුණා. ඒ ප්‍රශ්නේ තමයි ත්‍රස්තවාදය. ත්‍රස්තවාදීන් දෙකක් ලංකාව මුහුණ පැව ඒ කාලය තුළ දකුණේ ත්‍රස්තවාදය හා උතුරේ ත්‍රස්තවාදය. උතුරේ ත්‍රස්තවාදය තමයි අවුරුදු 30කට ආසන්න කාලයක් දීර්ඝ කාලයක් පවතිමින් මේ රට මේ මුළු සමස්ත ආසියාවම ඉස්සරහට යන වෙලාවේ අපිට ඉස්සරහට යන්න නොදී අපිව එකතන තියාගෙන හිටියේ. ඒ නිසා ආසියාවේ ස්වර්ණමය අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගියා. එසේ නොවුණා නම් සමහර විට ලංකාව අද සිංගප්පූරු දිහා බල්ලා, හොංකොං දිහා බල්ලා, කොරියාව දිහා බල්ලා හූල්ලන්නට අවශ්‍ය නොවන්නට තිබුණා. ඊට පස්සේ 2009 වාසනාවකට වගේ මේ තත්ත්වය වෙනස් වුණා. අවුරුදු 30කට ආසන්න කාලයක් අපේ රට වෙලාගෙන හිටපු කුරිරු ත්‍රස්තවාදය නිම කරන්නට ලංකාවේ රණවිරුවන්ට හැකි වුණා. ඒ 29,000ක ජීවිත පරිත්‍යාගයෙන් 14,000ක පමණ පිරිසක් ආබාධිතය පත් වෙලා විශාල කැපකිරීම් කරලා රණවිරුව පමණක් නෙවෙයි මේ රටේ ජීවත් වෙන බොහෝ දෙනෙක් විශාල කැපකිරීම් කරලා කොන්දපණ තියෙන නායකත්වයක් යටතේ 2009 මැයි මාසේ යුද්ධය අපි අවසන් කළා. ඒ අවසන් කරාට පස්සේ අපේ රටේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණා. ඒ පරිච්ඡේදය තමයි ආර්ථිකය සංවර්ධන කිරීමේ යුගය. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කරාට පස්සේ කිව්වා මගේ ඊළඟ යුද්ධය මේ රටේ ආර්ථික සංවර්ධනය කියලා. ඔහුට ඉතාමත්ම පැහැදිලි දැක්මක් තිබුණා මේ රට ලංකාව දියුණු රටක් බවට පත් කරන්නට. ඒ රජයේ මම නිලධාරියෙක් වශයෙන් වැඩ කළා. පෞද්ගලික අංශයේ වැඩ කරගෙන ඉඳලා මහින්ද රාජපක්ෂතුමාගේ ආරාධනෙන් පෞද්ගලික අංශයෙන් ඉඳන් රාජ්‍යාංශයට ඇවිල්ලා මම ඔහුගේ ක්‍රියාවලියට දායකත්වයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ කළමනාකාරී අධිකාරී වශයෙන්, සංචාරක මණ්ඩලයේ සභාපති වශයෙන් සහ අවසානයේ විනිමය හා කොමිෂන් සභාවේ සභාපති වශයෙන්. හිටපු ජනාධිපතිතුමා විශ්වාස කරපු එක දෙයක් තමයි අපිට කිසි කෙනෙකුට හිසපාන්න නැතුව අපේ රටේ මිනිසුන්ගේ හැකියාවෙන්, අපේ රටේ මිනිසුන්ගේ දක්ෂතාවයෙන් මේ රට ගොඩ ගන්න පුළුවන් කියන එක. මම දැකලා තියෙනවා බොහෝ විට මොනවාරි රැස්වීමක වාඩි වුණාම යම්කිසි කාර්යයක් සඳහා එතන නාය කියනවා අපිස ගේමුද ඇමරිකාවෙන් කන්සල්ටන්ට් කෙනෙක්, ඔස්ට්‍රේලියාවෙන් කන්සල්ටන්ට් කෙනෙක් කියලා කිව්වම ජනාධිපතිතුමා කියනවා එහෙම කරන්න එපා, හොයන්න ලංකාවේ මිනිහෙක්, ලංකාවේ නැත්තම් පිටරටක හරි ගිහිල්ලා හොයාගෙන එන්න මේ වැඩේ කරන්න පුළුවන් මිනිහෙක් කියලා. ඒ වගේ අභිමානයක් ඒ කාලේ අපිට තිබුණා රට ගැන. මේ රට දුවන්න දක්ෂ නිලධාරීන් පිරිසක් එතුමා සකස් කරගෙන හිටියා. බාර දුන්න හැම වගකීමක්ම හරියාකවරී ඉටු කරන නිලධාරී පිරිසක් එතුමාට හිටියා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එක උදාහරණයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පමණක් නෙවෙයි, තව නිලධාරී විශාල පිරිසක් හිටියා. සමහරට ඔබ දන්න, ඔබ නොදන්න ඒ බාර දුන්න වගකීම් ඉතාමත්ම කැපවීමෙන් ඉටු කරපු. මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උදාහරණයක් ගත්තේ ඒ රාජ්‍ය නිලධාරීන් අතර සමහරට ඔබ දන්න, හොඳින්ම දන්න නම ඔහු නිසා. ආරක්ෂක ලේකම් වශයෙන් විශාල කාර්යයක් කරාට පස්සේ නාගරික සංවර්ධන ලේකම් වශයෙන් බලන්න එතුමා කරපු කාර්යය. එතුමා මුළු කොළඹ නගරයේම ඉතාමත්ම සුළු කාලයක් තුළ ප්‍රාතිහාර්යක් කරා වගේ වෙනස් කරා. ඒ 2009 කොළඹ නගරයේ තිබුණේ ගඳ ගසන කුණුපිරුණු නගරයක් වගේ, හරියට අද ලංකාව වගේ. අද ලංකාව වගේ. නමුත් ඒ තත්ත්වය 2012, 2013, 2014 සම්පූර්ණයෙන් වෙනස් වුණා. කුණු ප්‍රශ්නය කියන එක ප්‍රශ්නයක් කියලා කාටවත් මතක තිබුණ නැහැ, ප්‍රශ්නයක් නැතුව ගියා. මොකද ඒවට විසඳුම් හොයාගත්තා. එපමණක් නෙවෙයි ආසියාවේ තියෙන පිරිසිදුම නගරයක් බවට කොළඹ නගරය පත් වුණා. ඒ කොළඹ නගරයේ ආදර්ශයෙන් ලංකාවේ හැම නගරයකටම, රට පුරාම ඒ පිරිසිදුකම පැතිරලා ගියා. මිනිස්සු කාර් එකේ යන ගමන් කුණු ටිකක් විසිකරන්න එළියට කැමති නැති, හිතට එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. නගරේ දියුණු වුණා. පැරණි ගොඩනැගිලි අලුත් වැඩියා වුණා.
නගරේට රටට ලොකු අලංකාරයක් ආවා. මම්මාවත් ගොඩනැගුණ මිනිසුන් ඇවිදින්න ව්‍යායාම කරන්න. රටගෙන ආඩම්බරයක වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වුණා. 2015 මාස්ටර් කාඩ් ආයතනයෙන් කරපු සමීක්ෂණයකින් ආසියාවේ වේගයෙන්ම දියුණු නගරය කියලා කොළඹ නගරය තෝරාගන්න ලැබුවා. ඒතර මේක ලංකාව කියපු කතාවක් නෙවෙයි. මේක ඇත්ත කතාවක්. ආසියාවේ වේගයෙන්ම දියුණු නගරයල උන්ගේ යම් කිසි දර්ශක පාවිච්චි කරමින් ඔවුන් මැන බැලුවිට අපිට දෙවෙනි උනේ චීනයේ ෂෙන්ගුන් කියන නගරය. ඒ වගේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් තත්වයකට ලංකාව ඒ වෙලාවේ පත් වෙලා තිබුණා. හැම ප්‍රශ්නයකටම දීර්ඝකාලීන විසඳුම් හොයලා තිබුණා. පසුගිය රජයේ වැඩ කරපු හැම නිලධාරියෙකුටම අනාගතය පිළිබඳ දැක්මක් තිබුණා. වරාය හැදෙනකොට හම්බන්තොට දැන් අද වරාය හැදලා ඉවර කරලා තියෙන වරාය අවසානයේ නිමවන්නට තිබුණු වරායෙන් තුනෙන් එකක් පමණයි. ඔයගේ තුන් ගුණ ලොකු වරායක් සැලසුම් කරලා තියෙන්නේ. පියවර තුනකින් තාමත් ඉවරලා තියෙන්නේ එක පියවරක් පමණයි. දෙවන පියවර පටන් අරන් තියෙන්නේ. මම සංචාරක මණ්ඩලයේ සභාපති වශයෙන් වැඩ බාර ගන්නකොට ලංකාවට සංචාරකයෝ ආවේ 400,000යි. 450,000ක් විතර වගේ. අපි ඉලක්කයක් සකස් කරා මිලියන 2.5ක් 2016 වෙනකොට ගේනවා කියලා. ඉලක්කයක් විතරක් නෙවෙයි ඒ ඉලක්කයට යන්න සැලැස්මක් සකස් කරා. 2014 වෙනකොට මිලියන 1.5ක් සංචාරකයෝ ලංකාවට ආවා. මගේ කාලෙම අවුරුදු 2යි හිටියේ ඒ කාලය තුල පමණක් මිලියන 1ක් වගේ සංචාරකයෝ. මම විනිමය කොමිෂන් සභාවේ සභාපති වුණාම අපි කොළඹ කොටස් වලන පොළ ආසියාවේ වේගයෙන්ම වර්ධනය වෙන කොටස් වලන පොළ බවටපත් කරා. ඒකත් කිව්වේ ලංකාව නෙවෙයි එංගලන්තයේ සමාගමක් මගින් 2014 වර්ෂයේ නම් කරා ආසියාවේ තිරසාරම කොටස් වලන පොළ කොටස් කොළඹ කොටස් වලන පොළයි කියලා. තිරසාර කියලා කියන්නේ බොහෝ කාලයක් පවතින කොටස් වලන පොළ කොළඹ කොටස් වලන පොළයි කියලා. 2015 ජනවාරි මාසේ 5 වෙනිදා චන්දිර දවස් 3කට කලින් මම සැලැස්මක් ඉදිරිපත් කරා කොළඹ කොටස් වලන පොළ ඇමරිකානු ඩොලර් බිලියන 100ක කොටස් වලන පොළක් බවට 2020 පත් කරන්නේ කොහොමද කියලා. ඒ කරන විදිය හැම පියවරක්ම අපි කිව්වා රටට. අපි 2015 ජනවාරි මාසේ ඡන්දේ දින්න නම් අපි අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒ වගේ මම මේ උදාහරණ කීපයක් පමණයි කිව්වේ. ඒ වගේ හැම අංශයකම අපිට අනාගතය ගැන සැලැස්මක් තිබුණා. ඒ සැලැස්මක් තිබුණ නිසා තමයි ආර්ථිකයේ විශාල සංවර්ධනයක් ඒ කාලය තුල ඔබ දැක්කේ. වරායවැල් ගොඩනැගුණේ, ගුවන්තොට පොළවල් ගොඩනැගුණේ, මහා මාර්ග ගොඩනැගුණේ, අධිවායිගේ මාර්ග ගොඩනැගුණේ, තාප බලාගාර ගොඩනැගුණේ, වාරි මාර්ග ගොඩනැගුණේ. මේ විනෝදයට නෙවෙයි එසියල්ල අනාගත සංවර්ධන සැලැස්මක මුල් පියවර පමණයි. අවුරුදු ගණනාවක් තිස්සේ යටිතල පහසුකම් දියුණු නොවී තිබෙන රටක විදේශ ආයෝජන ගේන්න කලින්, ව්‍යාපාර ගොඩනගන්න කලින්, රට සංවර්ධනය කරන්න කලින් ඉස්සෙල්ලම කරන්න ඕනේ යටිතල පහසුකම් දියුණු කරන එක. අපිට ගෙදරක පදිංචිලා යන්න බෑ ගෙදර හදන්න නැතුව. ව්‍යාපාරය පටන් ගන්න කලින් ව්‍යාපාරයට පසුබිම සකස් කරගෙන ඉන්න ඕනේ. අන්න ඒ කාර්යය තමයි ඒ කාලේ සිදුවීමෙන් පැවතුනේ. ඒ ප්‍රතිඵල ආර්ථික දර්ශක වලින් පැහැදිලිවම පෙන්නම්. 2014ට කලින් 2012-13-14 කාලේ 7%-8% වර්ධන වේගයක් ලංකාවේ තිබුණා. 2014 7.4%-7.4% වර්ධන වේගයක් තිබුණා. එපමණක් නෙවෙයි අපි හැම විටම අඩුම වශයෙන් අවුරුදු 3ක් ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා කියන්න අපිට හැකියාව තිබුණා. අපේ සැලසුම තිබුණ විදිහට 2015 වසරේ 7%-7% වර්ධනයකුත් 2016 වසරේ 8%-8% වර්ධනයකුත් ආයිත් 2016 වර්ගයේ වසරේ 8%-8% වර්ධනයකුත් අපි සැලසුම් කරලා තිබුණා. ඒ විදිහට දිනු වේගන ගියා නම් මේ වසර වෙන විට ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 95ක් වෙලා තියෙනවා. නමුත් 2016 වසරේ මහ බැංකු වාර්තාවට අනුව අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 83ක් පමණයි. මොකද වුනේ? මේ ආර්ථික සංවර්ධනේ කඩා වැටුණා. 2016 ආර්ථික සංවර්ධනේ 4.4% මහ බැංකුව කියන විදිහට. හැබැයි ඒකත් හරියට ගිහිල්ලා විශ්ලේෂණය කළ බැලුවොත් ආර්ථික විශේෂඥයන් අපි දන්නවා 4.4%කුත් නැහැ. එතන තියෙන ඇත්තට ඊට වඩා අඩු කතාවක්. මොකද මේ ආණ්ඩුව සංඛ්‍යා ලේඛන වෙනස් කරලා ලෝකය රවටන්නට උත්සාහ කරන ආණ්ඩුවක්. එක උදාහරණයක් මම කියන්නම්. මේ ආණ්ඩුව බලයට එනකොට යහපාලන ආණ්ඩුව ඕන් පොරොන්දු වුණා රැකියා 10,00,000ක් දෙනවා කියලා. මතකද ඔබට? රැකියා 10,00,000 පොරොන්දු දීලා යාවේ. රැකියා 10,00,000 කියලා කියන්නේ වසරකට 1,02,000ක් අලුතෙන් රස්සාවල් දෙන්න ඕනේ. ඒතර 2015-2016 වසරවල අඩව මාසෙන් 1,04,000ක් අලුතෙන් රාශියා ජනිත වෙලා තියෙන්න ඕනේ. නමුත්
දෙදස් දාහතර වර්ෂයේ මහබැංකු වාර්තාවේ තියෙන රැකියා ප්‍රමාණයත් 2016 වසරේ මහබැංකු වාර්තාවේ තියෙන රැකියා ප්‍රමාණයත් දෙක සංසන්දනය කළ බැලුවම රැකියා වැඩි වෙලා නෙවෙයි 476,000 රැකියා අඩු වෙලා තියෙනවා. ඒක අඩු වෙලා කියලා පෙන්වන්න නැතුව 2015 රැකියා ප්‍රමාණය වෙනස් කරලා තියෙනවා මහබැංකු වාර්තාවේ. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙනවා එක තැනක වෙනස් කරලා ආර්ථික දර්ශක හංගන්න බෑ. එක තැනකින් හැංගුවොත් තව තැනකින් මතුවෙනවා. ඒ කාරණේවත් තේරුම් ගන්න බැරුව ලෝකෙට බොරු කරන්න හදනවා. මහබැංකුව බොරු කියනකොට, මුදල් අමාත්‍යාංශය බොරු කියනකොට කවුද මේ රටේ ආයෝජනය කරන්නේ? අද මුදල් අමාත්‍යාංශය කියනවා ලංකාවේ රාජ්‍ය ණයබර රුපියල් බිලියන 9401යි කියලා. මහබැංකු වාර්තාවෙත් එක තියෙනවා. රුපියල් බිලියන 9401යි කියලා කිව්වට විගණකාධිපතිතුමා වෙලා කියනවා ඒක බොරු කියලා. රජයේ විගණකාධිපතිතුමා කියනවා මුදල් අමාත්‍යාංශයෙන් පළ කරලා තියෙන වාර්ෂික වාර්තාවේ තියෙන ණය ප්‍රමාණයට වඩා අතිවිශාල ණය ප්‍රමාණයක් මේ රජය අරන් තියෙනවා. ඒ නිසා අද රටේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනය ප්‍රතිශත වශයෙන් 83.3% කියලා මුදල් අමාත්‍යාංශ වාර්තාවේ කියන්නේ 79.4% කියලා. දැන් මේ ආණ්ඩුව ඔබට අහලා හැමතිස්සෙම කියනවා ණය බරක් ගැන. මහින්ද රාජපක්ෂ මේ රට ණය කරා කියලා. අමූලික බොරුවක්. මං කියන්නේ ඇයි කියලා අමූලික බොරුවක් කියලා කියන්නේ. අපේ රට නිදහස ලැබුණේ 1948. 1948 ඉඳන් රජයන් ගණනාවක් මේ රට පාලනය කරා. හැම රජයක්ම ණය ගත්තා. ඕන කෙනෙක් ණය ගන්නවා. ඔබ දියුණුවට ඔබ ණය ගන්න නැද්ද? ඔබ ණය ගන්නවා, ණය ගෙවනවා. ආයි ණය ගන්නවා, ගෙවනවා. ඒ අතරේ තමන්ගේ ජීවිතේ දියුණුවනවා. රටක් වුණත් එහෙම තමයි. ලෝකේ ඕනෑම දියුණුවටත් දිහා බැලුවොත් ඔවුන්ට ණය තිබෙනවා. 2014 වෙන විට ලංකාවේ රාජ්‍ය ණය බර තිබුණේ රුපියල් බිලියන 7391යි. ඒ නිදහසෙන් කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 67කට පස්සේ. ඊට පස්සේ ඉතුරු අවුරුදු දෙක තුළ මේ රටේ ණය බර රුපියල් ට්‍රිලියන 2කට වඩා වැඩි වුණා. 2016 වාර්තාගත ණය ප්‍රමාණය රුපියල් බිලියන 9401යි. 7391 නම් 9401කට වැඩි වෙලා. 27%කින් අවුරුදු දෙකක් ඇතුළත. 27%කින් අවුරුදු දෙකක් ඇතුළත. ඒකත් විගණකාධිපතිතුමා කියනවා බොරු කියලා. විගණකාධිපතිතුමා කියන විදිහට 27% නෙවෙයි 32% විතර ණය වැඩි වෙලා. ඒ නිසා ඔබේ දරුවන්, ඔබේ අනාගත පරපුර, ලංකාවේ ඔබේ ඉන්න නෑදෑයෝ, ඔබ ආපසු යන්නට බලාපොරොත්තු වෙන නම් ඔබ ලෝකෙට ණය කරලා තියෙන්නේ මීට කලින් හිටපු රජයන් නෙවෙයි, මේ රජයයි. මේ රජය ලංකාවේ ආර්ථික සම්පූර්ණයෙන්ම අවුල් කරලා තියෙනවා. ආර්ථිකීකරණ හැටි ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? නොදන්නා හේතුව තමයි ඔවුන් බලයට පත්වෙන්නට හිතාගෙන බලයට පත්වෙච්ච ආණ්ඩුවක් නොවන නිසා. 2015 ජනවාරි මාසේ මේ ආණ්ඩුව පෙරලේ කියලා අද ආණ්ඩුව ඉන්න කට්ටියවත් විශ්වාස කරේ නැහැ. මොකද ඔවුන්ව එතෙන්ද ගෙනල්ලේ පුටුවේ වාඩි කෙරෙව්වේ ඔවුන් නොවේ. ඔවුන්ව එතෙන්ද ගෙනල්ලේ පුටුවේ වාඩි කෙරෙව්වේ බටහිර බලවේග ඉන්දියාව සහ දෙමළ ඩයස්පෝරාව. මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නට විශේෂම අවශ්‍යතාවය තිබුණේ මේ කණ්ඩායම වලට. දෙමළ ඩයස්පෝරාවට එල්ටීටී යුද්ධය අවසන් වුණාම වසරකට ඇමරිකාන් ඩොලර් මිලියන 300ක් පමණ වෙන ආදායම තවදුරටත් රඳවාගෙන එයින් අවශ්‍ය කරන සුඛ විහරණ ලබන තවදුරටත් බෑ. යුද්ධය පවත්වාගෙන ගියේ නැත්නම්, බෙදුම්වාදය පවත්වාගෙන ගියේ නැත්නම්. ඒ නිසා බෙදුම්වාදය අවසන් කර නායකයා ගෙදර යවන්නට දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය වුණා. බටහිර රටවලට අවශ්‍ය නැහැ. ලංකාවේ තියෙන මූලෝපාමයේ වශයෙන් වැදගත් භූගෝලීය පිහිටීම මත ලංකාව ස්ථාවර රටක් වෙනවා දකින්නට. ලෝකේ කිසිම තැනක එහෙම මූලෝපාමයේ වශයෙන් වැදගත් තැනක ස්ථාවර රටවල් තියෙන්නේ බටහිර ලෝකයේ ඉඩ දෙන්නේ නැහැ. බටහිර රටවලට අවශ්‍ය වුණා ලංකාව අස්ථාවර කරන්න. අස්ථාවර කරන්න නම් ලංකාවේ අනාගතය ගැන දැක්මත් තියෙන නායකයා ගෙදර යවන්නට බටහිරට අවශ්‍ය වුණා. මහින්ද රාජපක්ෂ හඳින්ම හඳුනාගත්තා මේ වෙලාවේ, මේ ශතවර්ෂයේ මේ වෙලාවේ රටක් දියුණු කරන්න නම් ඔහු සම්බන්ධ වෙන්න ඕනේ චීනත් සමග කියලා. මොකද චීනය තමයි අනාගතය. ඉතුරු අවුරුදු 20ටම ලෝකයේ වේගීම දියුණු වෙන ආර්ථිකය. ඒ නිසා ඔහු ඉන්දියාවත් චීනත් සමග සම්බන්ධ වුණා. චීනෙන් ආධාර ගත්තා, චීනෙන් ආයෝජන ගත්තා. ඒක ඉන්දියාවට ඉවස ගන්න බැරුව ගියා. මොකද ඉන්දියාවයි චීනයයි තරගයක ඉන්නේ. ඒ නිසා ඉන්දියාවට අවශ්‍ය වුණා චීනයට මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්න රටේ නායකයව ගෙදර යවන්න. මෙන්න මේ තුන්ගොල්ල එකතු වෙලා කරපු සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් තමයි 2015 ජනවාරි මාසේ මහින්ද රාජපක්ෂව ගෙදර ඇරියේ.
ගෙදර අරින්නට ඔවුන් භාවිතා කර වූ උපක්‍රමයේ තමයි මහින්ද රාජපක්ෂ රජය දූෂිතයි මහින්ද රාජපක්ෂ රජයේ ඉන්නේ ඔක්කොම හොරු ඔවුන් වංචා කරනවා මේ සංවර්ධනයේ මුවාවෙන් විශාල මුදලක් හම්බ කරනවා කියලා මතයක් ජනතාව අතරට ගෙනියන්නට ඒ ගෙනියන්නට අවශ්‍ය කරන මුදල් සියල්ල අර කියපු බලවේග මගින් සපයනු ලැබුවා අවාසනාවකට වගේ ඇස් පනා පිට පේන සංවර්ධනය දිහා බලන්නේ නැතුව අර කනට හෙන කතා විශ්වාස කරපු අපේ රටේ මිනිස්සු ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරා මහින්ද රාජපක්ෂව ගෙදර අරින්න. ඔව් විශ්වාස කරා හෙන කරුණු විමසා බලන්නේ නැතුව අපේ රටේ සාක්ෂරතාව මොනතරම් ඉහළයි කියලා කිව්වට 92% ක සාක්ෂරතාවයේ තිබුණාට පත්‍ර කියවලා පත්‍රයේ තියෙන දේ පිළිගන්නවා මිස මාධ්‍ය වලින් කියන දේ අහලා ඒක පිළිගන්නවා මිස ඌපාදූප කතාවක් කාලා ඒක ඉහළට ඉහටුලින් පිළිගන්නවා මිස යමක් විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා පිළිගන්නා ගතියක් අපේ මිනිසුන්ගේ නැති නිසා මේ බොරු වලට ඒ කාලේ මිනිස්සු අහු වුණා. අද අපි දන්නවා ඒ කියපු කතාව කුම් බොරු කියලා. ඒ කාලේ කෝ රට පුරාම තියෙන රාජපක්ෂ පවුලේ දේපල අද තියෙනවා දේවා. කොහෙද තිබුණේ ලැම්බෝගිනි කාර්? රත්රන් අස්සෝ කොයි දිටි රත්රන් අස්සෝ? ඩුබායි වල තිබුණාද ඔය කියපු ගිනුම්? මහින්ද රාජපක්ෂ පවුලේ තුන්වෙනි පුතාට අයිති රොකට් එක හම්බ වුණාද? ඒ නිසා මේ බොරු වලට රැවටිලා මේ බොරුව නිසා ඇතිවෙච්ච වෛරය නිසා රජය පෙරලීම නිසා අපි පත් කරගත්තේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අනාගතය ගැන දර්ශනයක් නැති රට ගැන කැකුමක් නැති ආගම ධර්මය ගැන කිසිම හැඟීමක් නැති රට පාලනය කරන හැටි දන්නේ නැති මර්ධණයෙන් පමණක් බලේ ඉන්නට බලන් ඉන්න බලය වෙනුවෙන් රට කඩදාසියක පාර්ස කළා විකුණන්න අවශ්‍ය නම් විකුණන්න ලැසි පාලකයන් පිරිස තමයි අපත් කරන් තියෙන්නේ. හොරකම ගැන කතා කරනවා නම් මේ ආණ්ඩුව තරම් හොරු රැලක් ලංකා ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ. බලයට පත් වුණේ ජනවාරි මාසේ 8 වෙනිදා. පෙබරවාරි මාසේ 27 වෙනකොට මාස දෙකක් ඉවසන බැරුණා. ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහබැඳුම් කර මං කොල්ලේ කරා. ඒක එලියට ආවා. ඒක තේරුම් ගත්ත මිනිස්සු අපි වගේ ඇවිල්ලා කතා කරපු නිසා. ඒ ගැන කතා කරලා කියලා දුන්න නිසා අපි වල්ලා හිරේ දැම්මා. අද තමුන්නාසලාට මේක කියන නිසා ආයිත් අපිට ඒක වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අපේ කටවහන්න බෑ. හිරේ විලංගුවේ දයාලත් කටවහන්න බැරි මිනිස්සු කීප දෙනෙක් හරි ලංකාවේ ඉන්නවා. ඒ අතර අපිත් ඉන්නවා. මේ කාරණේ එලිවෙලත් ඒ හොරකම ඒ විදියටම 2016 ආයිත් කර අමාර්තු මාසේ. අදත් මිනිස්සු කතා කරන්නේ 2015 පෙබරවාරි කරපු හොරකම ගැන. 2016 මාර්තු මාසේ ඒක ඒ විදියටම ආයි කරා කියලා මිනිස්සු දන්නේවත් නැහැ. මේ සල්ලි කොහෙටද ගියේ? මේවා බිලියන් ගණනක මුදල්. විගණකාධිපතිතුමා කිව්වා ඍජු පාඩුව පමණක් කෝටි 16ක් 0.7යි කියලා. ඍජු පාඩුව පමණක්. වක්‍ර පාඩුව ඊට වඩා බිලියන ගණනාවකින් වැඩි. වක්‍ර පාඩුව එන්නේ කොහොමද? මහ බැංකුව මැදුම් කර මංගල්ල කියන්නේ මොකද්ද? උදේට මහ බැංකුවෙන් අඩු පොලියට ගන්න සල්ලි කිසිම අපකරයක් නැතුව දෙබොතුමාලට ගිහලා බැංකුවකින් ණය ගන්න බෑනේ අපකර නැතුව බිලියන ගාණක් ණයට අරගෙන උදේට මහ බැංකුවෙන් අඩු පොලියට හවසට මහ බැංකුවටම වැඩි පොලියට මේ මුදල් ලබා දෙනවා. ඒකයි බැඳු කර මං කොල්ලේ කියලා කියන්නේ. සරල භාෂාවෙන් කියනවා නම් ඊට වඩා හොරකමක් තවත් හිතා ගන්නවත් බෑ. ඒකෙන් ප්‍රතිඵලය වුණේ මොකද්ද? රටේ පොලිය අනුපාතය ඉහළ ගියා. මහ බැංකුව දැන් සල්ලි ණයට දෙන්නේ 7%කටනම් හෙට ඉඳන් ණයට දෙන්නේ වෙන්නේ 12.5%කට. ඒ නිසා කවුරු හරි ව්‍යාපාරිකය ගිහිලා ණයකට ණයක් ගන්න ඕන ව්‍යාපාරයක් කරගෙන යන්න ඊයේ ණයට ගත්ත මුදලට වඩා අද 4.5%ක් වැඩිපුර ගෙවන්න වෙනවා. කවුරු හරි ගියක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කාලේ 7% පොලියට ගියක් හදන්න පුළුවන්කම තිබ්බනම් සාමාන්‍ය මිනිහෙකුට අද 15%ක් 17%ක් ගෙවන්න නැතුව ඒක කරන්න බෑ. ඒ නිසා මොකද උනේ? ව්‍යාපාර කඩාවැටෙන පටන් ගත්තා. මොකද ව්‍යාපාර දුවන්නේ ණයවලින්. ණය ව්‍යාපාර දුවන්න බැරි තත්ත්වයක් ඇති වුණා. අනිත් පැත්තෙන් රුපියල සම්පූර්ණයෙන්ම බාල්දු වුණා. මොකද අපේ අපනයනේ කඩාවැටුණා. ආයෝජන කඩාවැටුණා. විදේශ සංචිත කඩාවැටුණා. රුපියල 15%කින් බාල්දු වුණා වසර දෙකක් තුල. රුපියල බාල්දු වුණා මොකද වෙන්නේ? අපි ගන්න හැම බඩුවක්ම පිටරණි කියන හැම බඩුවකම මිල වැඩි වෙනවා. ඒ නිසා රටේ මුදල් සංසරණය අඩු වෙනවා. රටේ මුදල් සංසරණය අඩු වුණාම ව්‍යාපාර කඩාවැටෙනවා. ඒ නිසා මේක චක්‍ර බවට පත් වෙලා ආර්ථිකය කඩාවැටෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් ණය ගැන කතා කරනකොට මං කිව්වා රුපියල් බිලියන 7391ක් තිබුණා කියලා ණය 2014 රාජ්‍ය ණය. ඉන් 50%ක් පමණ දේශීය ණය. 50%ක් පමණ
විදේශීය ණය. ඒතර 115කින් රුපියල් යගේ කඩා වැටුණා කියලා කියන්නේ අර විදේශීය ණය 115කින් ඉහළ යනවා. දන්නේම නැතු. ඉතින් මේ වගේ දීර්ඝ වශයෙන් කතා නොකරත් හැම පැත්තේම ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. දැන් මේ ආර්ථිකයේ මෙතනින් ආඩ දුවන්න මේගොල්ලෝ දන්නේ නැහැ. අර මම මුලින් කිව්වාගේ අර කවුරු හරි ගිනල පුටු වාඩි කරා මිස සැලස්මක් ඇතුව නෙවෙයි බලයට ආවේ. ඒකයි අද කුණු ප්‍රශ්නේ විසඳගන්න බැරි. ඒකයි අද ගංගොතර ප්‍රශ්නේ විසඳගන්න බැරි. ඒකයි අද කිසිම දෙයක් කරගන්න බැරි. කරන හැටි දැනගෙන හිටියේ නැහැ. කරන්න පුළුවන් මිනිස්සු ඇත්තෙත් නැහැ. දැක්මකුත් නැහැ. හැකියාවකුත් නැහැ. උදාහරණයක් වශයෙන් 2009 විසඳුම කුණු ප්‍රශ්නේ ආය පටන් ගත්තේ කොහොමද? 2010 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වුණාම නාගරික සංවර්ධන අධිකාරී මමත් අධ්‍යක්ෂක කෙනෙක් වශයෙන් හිටියා. අපි මුලින්ම කතා කරපු ප්‍රශ්න තමයි කුණු ප්‍රශ්නේ. කුණු ප්‍රශ්නේ විසඳන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මාස 3ක් ගියේ නැහැ. මොකද අපි ගිහිල්ලා හොයාගත්ත මේකට හේතුව. ඇයි මේ කුණු ගොඩ ගහන්නේ කියලා. හරිම සරලයි මම ඔබතුමාට කියලා දෙන්නම්. කොළඹ නෙවෙයි ලංකාවේ ඕනෑම තැනක කුණු එකතු කරන්නේ නගර සභාවෙන්. ඒ මතනම් ප්‍රාදේශීය සභාවෙන්. ඒ කුණු එකතු කරන්න විශේෂයෙන් කොළඹ නගරේ පෞද්ගලික අංශයේ ආයතන වලට කොන්ත්‍රාත් දීලා තිබ්බා. ඒ පෞද්ගලික ආයතන වලින් කුණු එකතු කිරීම හරියට කෙරුන්නේ නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගිහිල්ලා ඇහුවා, හොයලා බැලුවා, ඇයි ඒගොල්ලෝ කුණු එකතු කරන්නේ නැත්තේ කියලා. එතකොට හොයාගත්ත දේ හරිම සරලයි. හොයාගත්ත දේ තමයි ඒකට විශාල මුදල් ගෙවනවා. ඒ පෞද්ගලික ආයතනට අපි හිතමු මිලියන 100ක් ගෙවනවා කියලා. මොකක් හරි පෞද්ගලික සමාගමකට යම් කිසි ප්‍රදේශයක කුණු එකතු කරන්න ඒ මිලියන 100ක් ගෙවනවා නම් ඒ මිලියන 100ෙන් මිලියන 60ක් ආපහු ගන්නවා කප්පමක් වශයෙන් කවුරු හරි බලධාරියෙක්. දැන් අර ආයතනයට තියෙන 140යි. එතකොට මේ මිනිස්සු පොරොන්දු වුණා නම් මිනිස්සු 1000ක් දාලා කුණු සුද්ධ කරන්න ඒ මිනිස්සු දැන් දාන්නේ 100යි. මොකද ඒක ඩීල් එකක්. ඔබතුමාලත් සල්ලි ගන්නවා, අපිත් අඩුවෙන් මිනිස්සු දානවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා හෙට ඉඳන් පොරොන්දු වෙලා තියෙන මිනිස්සු දාන්න ඕන කියලා. එතකොට මට හැමතිස්සම කියන කතාවක් තමයි ඒ ආයතන ප්‍රධානීන් ගෙනල්ලා කුණු ප්‍රශ්න ගැන කතා කරලා ඇහුවලු මේ ගිවිසුමේ තියෙන්නේ මොනවද? මෙන්න මේ 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 කාරණා කියලා පිළිගත්තලු. මේක කරන්න පුළුවන්ද? ඔව් සර් කරන්න පුළුවන් බට් කියලා කිව්වලු. එපාර බට් කියලා කියන්නේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වලු ගිවිසුමේ තියෙනවද බට් කියලා? නෑ සර් කියලා කිව්වලු. එහෙනම් ඉතින් බට් එකක් නෑ ගිවිසුමේ තියෙන දේ කරන්න කිව්වා. හිටපු ආරක්ෂක ලේකම්තුමාට ඒ ශක්තිය තිබුණා කියන්න. ඒ වගේම අර කප්පම් ගන්න එක නතර කරා. අදල් අවශ්‍ය මුදල් එම සුදු ගෙව්වා. කුණු එකතු කරන්න පටන් ගත්තා. ඊළඟ කුණු කියලා දාන තැන් මීතොට මුල්ල වගේ තැන් ඒ බල ඒ කාලෙත් තිබුණා. කුණු ගොඩ ගහලා කඳු ගොඩ ගහලා එතුමා මොකද කරේ? ඒ කුණු කලමනාකරණය කරා. හරියට වෙලාවට සමතලා කරලා ඒවල් වැඩ කරන කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි ගෙවන්න දීලා ඒවල් කප්පම් ගන්න එක නතර කරලා ඒව කලමනාකරණය කරා. හැම කුණු ගොඩක්ම ලංකාවේ කප්පම් ගන්න තැනක්. කුණු දාන්න එන ට්‍රක්ස් වලින් කප්පම් ගන්නවා. එතකොට කුණු දාන්න කියන පෞද්ගලික ආයතන කුණු ගෙනලා දාන්නේ නැහැ. දැම්මත් ඒව සමතලා කරන්න මිනිස්සු දාන්නේ නැහැ. ඒව කලමනාකරණය කරා. එහේ මේ කුණු ප්‍රශ්නේ විසඳගත්තේ. එපමණක් නෙවෙයි මීතර මුල්ලේ තියෙන කුණු විල්පත්තුව ළඟ පර්ණ හෝල්සින් එකේ තිබිච්ච වැඩවලක සනීප ආරක්ෂක ක්‍රමවේදයකට අනුව ලෝක බැංකුවේ ආධාරයතුව තැන්පත් කරන්න සැලසුම් සකස් කරලා තිබුණා. අවුරුදු 5-3ක් අතර ඒ කාර්ය ඉවර කරන්න ලෑස්ති කරලා තිබුණේ. එක කරලා තිබුණා නම් අද කූතුරු මීතර මුල්ලේ කුණු කන්දක් නැහැ. මේ ආණ්ඩුව ආපගයි සියල්ල නතර කරා. නතර කරපු ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර කියන විදිහට මිනිස්සු 30ක් විතර මැරුණා කියලා කියනවා. 70ක් විතර කියලා මිනිස්සු කියනවා. ඒ විශාල ප්‍රමාණයක් මැරිලත් අද වනතුරුත් විසඳුමක් නැත්තේ. ගංවතුර ආවහම ගංවතුර ආධාර ගෙවා ගන්න බෑ. ඇයි ගෙවා ගන්න බැරි? එකක් එන ආධාර වලට මොකද වෙන්නේ කියලා කවුරු දන්නේ නැහැ. නැව් පිටින් එන ආධාර. මිනිස්සු අතරට ඒවා යන්නේ නැහැ. ඒවා වෙන කොහෙ හරි යනවා. ඒ කාලේ දූෂණ ගැන කතා කරාට අද මේවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ගිය අවුරුද්දේ ගංවතුර වෙලාවේ ජෙනරේටර් නැවකින් ආවා. මන් දන්නා ජෙනරේටර් හම්බෙච්ච මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියලා ජපානයේ. ඊළඟට රාජ්‍ය සේවකයෝ ඒ සහනාධාර හරියට බෙදලා දෙන්නේ නැහැ. මොකද රාජ්‍ය සේවයේ මමත් වැඩ කරපු සමන් දන්නවා පොතේ විදිහට වැඩ කරන්න ගියොත් මිල වැඩක් කරන්න බෑ. තීරණ අරන් වැඩ කරන්න ඕනේ. ඒ තීරණ අරන් වැඩ කරොත් පමණයි වැඩක් වෙන්නේ. නමුත් රාජ්‍ය සේවකයන් FCID ගෙනහිල්ලා බය කරලා හිරේ දාලා මිනිස්සු ස්වාධීනව තීරණ ගන්න එක නතර කරා. මමත් දවස් 45ක් හිරේ හිටියා. මම හිරේ හිටිය තෝ වගේම කාරණයකට කොටස් වෙළඳ පොලේ වැඩක් කරලා ඒ වැඩක් කරන්න තීරණ ගත්තා. තීරණයට හිරේ දාන්නේ
එනඩුවෙන් අන්තිමට මම දිනාවේ මට අඩුව ගැන දැන් කතා කරන්න බෑ. හැබැයි අපේ චරිතය ඝාතනය වෙලා, අපේ සල්ලි නාස්ති වෙලා, අපේ පවුල් වලට අපහාස වෙලා, ඒ සියල්ල වෙලා ඉවරයි. හැබැයි එහෙම කළා අපේ කට වහන්න බෑ. එපමණ වෙනස. බබේ මගේ කට වහන්න බැරි වුණාට බොහෝ දෙනෙක්ගේ කට වහලා තියෙන්නේ. බොහෝ දෙනෙක් කිසිම තීරණයක් ගන්න බයයි අද. ඒ නිසා තමයි සාහනදර බෙදන්න බැරි. ගංගොතර සාහනදර බෙදුවා කියලා හිටපු යුද හමුදාපතිවරයෙකුත් ජනාධිපති කොමසාරිස්ට කියලා ප්‍රශ්න කරා ඔබට මතක ඇති. ඉතින් අද ජනාධිපතිතුමා විල ආයෝජනා කරාට රාජසේවකයන්ට චක්‍රලේඛන නොසලකා සහනාධාර දෙන්න කියලා රාජසේවකයෝ එක කරයිද? ජනාධිපතිතුමා හිටන් කිව්වත් ඔළුවෙන් හිටන් කිව්වත් මිනිස්සු එක කරන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ අවසාන වශයෙන් මේ රටේ ආර්ථිකය තවදුරටත් මේ ආණ්ඩුවට නම් ගොඩ ගන්න බෑ. ගොඩ ගන්න ක්‍රමයේ උන් දන්නේත් නැහැ, ඒ කරන්න හැකියාවකුත් නැහැ. නමුත් ආර්ථික විතරක් නෙවෙයි, තව බොහෝ ප්‍රශ්න මේ රටේ තියෙනවා. එක පැත්තක මිනිසුන්ගේ ඡන්දයිතිය අහිමි කරලා තියෙනවා. අනිත් පැත්තෙන් FCID ගේ CID බ්‍රයිබර් කමිෂන් දේශපාලන මර්ධනය පාවිච්චි කරලා අති විශාල දේශපාලන මර්ධන පටන් අරන් තියෙනවා. පොලිස් රාජ්‍යයක් ගොඩ නැගෙමින් තියෙනවා. හිට්ලර් ජර්මනියේ නාසිවාදී ගොඩනගාගෙන යනකොට අන්තිමට නාසි කඳවුරක ඉතුරුලා හිටපු මාටින් නිමල කියන පූජකයා කවියක් ලිව්වා. ඒ කවිය ඔහු කිව්වා, ඔවුන් මුලින්ම ආවේ කොමියුනිස්ට්වරුන් හොයාගෙන. මම මුකුත් කරේ නැහැ, මොකද මම කොමියුනිස්ට් කාර්යයක් නොවන නිසා. ඔවුන් දෙවනුවට ආවේ වෘත්තීය සමිති නායකයන් හොයාගෙන. මම මුකුත් කරේ නැහැ, මොකද මම වෘත්තීය සමිති නායකයෙක් නොවන නිසා. ඔවුන් ඊළඟට ආවේ යුදෙවන් හොයාගෙන. මම කතා කළේ නැහැ, මොකද මම යුදෙවෙක් නොවන නිසා. අන්තිමට ඔවුන් මාව හොයාගෙන ආවා. ඒතර මං ගැන කතා කරන්න කවුරුත් ඉතුරුලා හිටියේ නැහැ කියලා. ලංකාවට වෙන්නේත් අන්න ඒකයි අපි හටවාගෙන හිටියොත්. ඒ නිසා ඔබ සියලු දෙනාගේම වගකීමක් තියෙනවා, අපි සියලු දෙනාගේම වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් විදිහට දකින්න. මේ අය ආර්ථිකය විනාශ කරලා අර අද්විරාල් සරත් වීරසේකේ මැතිතුමා කිව්වා වගේ අන්තිමට මේ රටත් නැති කරලා, මේ රටේ ඒකීයභාවයත් නැති කරලා යනකම්, අන්තිමට සියල්ල නැති කරලා පොලිස් රාජ්‍යයක් ගොඩනගලා මාධ්‍ය කන්ට්‍රෝල් කරලා කතා කරන මිනිස්සු හිරේ දාලා ඡන්ද නැති කරලා මේ රට විනාශම කරලා දානකම් අපි කටවාගෙන ඉන්නවද? අපි සියලු දෙනාම මේක අපේ ප්‍රශ්නක් නෙවෙයි කියලා ඉවත් වෙලා ඉන්නවද කියන තීරණේ ඔබ ගත යුතු තිබෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි මේ ගෝලීය ශ්‍රී ලාංකේය ගෝලීය සංසදේ, ඒ වගේම තවත් විශාල නොයෙකුත් සංවිධාන අද කරන කාර්යභාරය ඉතාමත්ම වැදගත් වෙන්නේ. මේ රට ගැන කැකුම තියෙන මිනිස්සු දැන් කතා කරන්න පටන් ගන්න තියෙනවා. අපිට Facebook එකේ මුහුණු පොතේ ඒක පේනවා. හැබැයි කතා කර කර හිටියට මදි, අපි එකතු වෙන්න ඕනේ. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි අතර තියෙන බෙදීම්. සමහර විට අපිට යම් ප්‍රශ්නයක් අවසන් කරගන්නට බැරි ඒ බෙදීම් නිසා. මම කතා අවසන් කරන්න කලින් එක උදාහරණයක් කියන්නම් ඔබතුමාට. අපේ රටේ මේ දෙමළ ප්‍රශ්නය ගැන කතා කරනකොට ඉතිහාසයේ විමසාගෙන යනකොට අපි එතන අපි යනවා පොන්නම්බලම් රාමනාදන්ලගේ අරුණාචලම්ලගෙන් පටන් ගත්ත 50-50 ඉල්ලීම ගැන. ලංකාවේ ජන අනුපාතයෙන් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක් සිටින දෙමළ ජනතාවට 50-50 ඉල්ලන්න එදා ශක්තියක් ආවේ කොහොමද? එතරම් විශ්වාසයක් ආවේ කොහොමද? ඒ විශ්වාසය ආවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුල කාලේ දෙමළ මන්ත්‍රීවරු නිසා. ඒ කතාව පටන් ගත්ත හැටිම අපිට කියන්න අවසාන වශයෙන්. ලංකාවේ ඡන්දයකින් ලංකාවේ මිනිස්සුගේ ඡන්දයකින් ඉස්සෙල්ලම රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතපත් කරන්නට අවසර ලැබුණේ 1911. එක්කෙනෙපත් කරන්න අවස්ථාව ලැබුණා උගත් පාර්ලිමේන්තු නියෝජිතයා කියලා. එතකොට ලංකාවේ හිටපු උගත්තු වශයෙන් හඳුන්වලා තිබුණ රෙජිස්ටර්ලා හිටපු නීතිඥයෝ, ව්‍යාපාරිකයෝ, දොස්තරලා වගේ ගුරුවරු වගේ උගත්තු පිරිසකට ඡන්දයිතිය තිබුණා ඒ ඡන්දේ දෙන්න. එතකොට ඒ ඡන්දෙන් අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ සිංහල මිනිස්සෙක්. මොකද බහු මේ ජන අනුපාතය අනුව සිංහලෝ තමයි වැඩි. නමුත් ඒ ඡන්දෙන් දින්නේ සිංහල මිනිස්සෙන් නෙවෙයි. පොන්නම්බලම් රාමනාදන් කියන දෙමළ නීතිඥ මහත්මයා. කොහොමද ඒක උනේ? ඒක උනේ අපේ රටේ මිනිස්සුන්ගේ තිබිච්ච බෙදීම් නිසා. ඒ වෙලාවේ සිංහල මිනිස්සෙක් ඉදිරිපත් වුණ ඡන්දෙට දොස්තර මාකස් ෆර්නාන්ඩෝ. දොස්තර මාකස් ෆර්නාන්ඩෝ අයිති වෙන්නේ කරාවේ කුලයට. කරාවේ කුලයයි සලාගම කුලයයි දොස්තර මාකස් ෆර්නාන්ඩෝ ඡන්ද දෙන එක වළක්වන්න ගොවිගම කුලයේ මිනිස්සු ඔවුන් ඡන්දෙන් පරදින නිසා අර කුලය ඔළුවට දාගෙන යාපනයේ වෙල්ලාල කුලයත් එක්ක එකතු වෙලා දෙමළ මිනිස්සෙක් ඉන්දියාවේ විශ්‍රාම සොයමින් හිටපු පොන්නම්බලම් රාමනාදන් ලංකාවට එකක් ඇවිල්ලා ඡන්ද ඉදිරිපත් කරලා ඡන්දෙන්පත් කරලා පාර්ලිමේන්තුවට ඇරියා. ඒක තමයි අපි බෙදීම.
එක උදාහරණයක්. එදා ඉඳන් අද වෙනතුරු අපි මොන වැඩේ කරන්න ගියත් අපි අතර තියෙන බෙදීම නිසා තමයි අපිට කිසිම දෙයක් කරන්න බැරි. අර වසන්ත කීර්තිත මහත්මයා කිව්වා වගේ අපි සිංහල බෞද්ධ කියලා බෙදෙනවා, සිංහල කතෝලික කියලා බෙදෙනවා, එහෙම නැත්නම් කුලවලට බෙදෙනවා, ඉස්කෝල වලට බෙදෙනවා, මොනවා හරි බෙදෙන්න ක්‍රමයක් හොයාගන්නවා. මම හිතන්නේ මේ රෝමේ නගරය ඇතුලේ පවා බෙදීම් ඇති. නැත්තම් මම පුදුම වෙනවා. ඒක තමයි අපේ ක්‍රමය. ඒක තමයි අපේ ක්‍රමය. ඕන තැනක හිමයි. ඒ නිසා අපිට මේ රට ගොඩ ගන්න ඕන නම් ඒ බෙදීම් නතර කරමු කොට මිසෙල්ලා. මොකද මේ රටේ මේ ඉතිහාසයේ අපිට ලැබෙන අවසාන අවස්ථාව වෙන්න පුළුවන් මේ රට ඒකීය රටක් වශයෙන් පවත්වාගෙන යන්න. විශේෂයෙන් මේ රට සිංහල රටක් වශයෙන් පවත්වාගෙන යන්න. ඒ නිසා ඒක කරන්න එකතු වෙන්න. වෙන කිසිම බෙදීමක් තියාගන්න එපා. සිංහලයෝ වශයෙන් එකතු වෙන්න. අපේ රටේ මුස්ලිම් මිනිසුන්ටත් දෙමළ මිනිසුන්ටත් මේ රටේ ඉපදිච්ච හැම දරුවෙකුටම මේ රටේ අයිතිය දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඔවුන්ගේ අයිතිය අපි පිළිගන්නවා. හැබැයි මේ රට අර ඇඩ්මිරල් සරත්වීරසේකර මැතිතුමා කිව්වා වගේ මේක සිංහල රට. ඒ නිසා මේ සිංහලකම රැකගෙන සිංහලයන් මේ වෙනුවෙන් මේ රටේ ඉතුරු කරගන්න එකතු වෙන්න වෙන කිසිම බෙදීමක් තියාගන්න එපා. ඒ නිසා මේ සංවිධාන නම් මොනවා තිබුණත් ඒ සියලු සංවිධාන එක තැනකට ගේන්න ඕනේ. ඇත්තොසම වියත්මකින් අපි කරන්නේ ඒකයි. වියත්මක සංවිධානය කියලා කියන්නේ ගෝලීය ශ්‍රී ලංක සංස්ථාවේ ඉන්න සියලු දෙනා වියත්මකෙත් ඉන්නවා. ඒ වගේම ලංකාවේ පුතුමලා කතා කරලා බැලුවොත් අද ලංකාව වෙනුවෙන් කතා කරන ඕනෑ කෙනෙක් ඕනෑම කෙනෙක් ලංකාව ගැන හැඟීම තියෙන 90%ක් මිනිස්සු වියත්මකේ ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි අපේ අනුශාසක වශයෙන් ක්‍රියා කරන්නේ. ජෙනරල් කමල් ගුණරත්න එන්න හිටියා මේට. එතුමත් වියත්මකේ ඉන්නවා. ඇල්ලේ ගුණවන් සහන්දුරු, ලල්තසිරි ගුණරුවන්, මට ඕන තරම් නම් කියන්න පුළුවන්. මොහාන් සමරනායක ඕන කෙනෙක් ඇත්ත වශයෙන්ම අද රට ගැන කතා කරන වියත්මකට එකතුලා ඉන්නවා. මොකද වියත්මක කියලා කියන්නේ වියතුන්ගේ හඬයි. කවුද වියත්තු කියන්නේ? අපේ රටේ සාක්ෂරතාව 92%. කියවන්න පුළුවන් හැම කෙනෙකුටම වියතෙක් වෙන්න පුළුවන්. කියවන්න පුළුවන් හැම කෙනෙකුටම වියතෙක් වෙන්න පුළුවන්. ඒ නිසා වියත්තු කියලා කියන්නේ මේ ආචාර උපාධියක් අරගෙන ඇවිල්ලා ඉඳ කට්ටියක් පමණක් නෙවෙයි. ඔබ සියලු දෙනාම ඒ වියතුන්ගේ ගණයට අයිති වෙනවා. ඒ නිසා අපි කියන එකම දේ තමයි අර මං කිව්වා වගේ 2015 ජනවාරි කර වරදායි කරන්න එපා. කවුරු හරි කියන දේවල් හරි ඇහෙන් කියවල දකින දේ හරි කනට ඇහෙන දේ හරි විශ්වාස කරන්න නැතුව වියතුන් කියලා කියන්නේ තර්කානුකූලව අභියෝග කරන්න ඔබට ලැබෙන පණිවිඩය. අභියෝග කරලා සාකච්ඡා කරලා රට වෙනුවෙන් තීරණයක් ගන්න. ඒ තීරණ අරගෙන අනික් අයටත් ඒ දේ කියලා දෙන්න. වියත්මග කියලා කියන්නේ ඒකයි. වියතුන්ගේ මග. ඒ මගට ඔබ සියලු දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරනවා. කොහොමද කියලා